සම්මා සම්බුදදු සාරණයි පින්වත් ඔබ සියලු දෙනාට සැදෑවත්න මෙආත්ම භවය තුළ පෞකම් කරමින් සතුටින් වාසය කළත් මේ අත්භවයෙන් අනතුරු මීළඟාත්ම භවයේදී අමරුෂයකු වී එපදු නොහොත් කුසගින්නේ ඇවිදිමින් පිම්කන් කිරීමට පවා ක්‍රමවේදයක් නොමැතිව අපි මේ සස්සර තුළ අතරමංවනවා ඒනිසා නොපමාව තතාගත ශක්‍රී සද්ධර්මයඇසමින් කුසල් දහම් රැස් කරමින් ඔබේජීවිතය අර්තාාන් විතව ගත කරන්නට ඔට මේ අත්බවයේදී ඒ සැනසේ ම ලබන්නට මග කියාදන තතාාගත ශවේ සත් හම ඔබේදෙ සවන්ට සමීප කරන දහ මුොතු වැල දේශනාමාලාවේ තවත් දේශනාවක් පූජනය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරු වනිය වැඩමවීමෙන් දැනාරම්භ වනවා. අවි ස්වාමිදුරන් වහන්සේ සාධනාධ පෞතමෙන්න් පිළි ගනිමු සාධෝ සාතෝ සාෝ. ද මේ පින්කම වෙනුවෙන් දායකත්වේ ධරමෙන් කටයුතු කරනවා උල්ලින්දුවාාව සාම ගම්මානේ පදිංචි පත්මා පියසලි ගමගේ මහත්මිය පදහන පවුලේ පින්වත් පිරිස. එමනම් සදහම් අසන්න පෙරාතුව සියලු දෙනා තිසරන සහිත පංචශීරය සමහදන්වීමට සාධනාධයක් පවත්වෙලා තෙවරක් නමස්කාර්පාටය සජ්ජයනා කරමු. අවසරයි අපේ හාම්දුරුවනේ. සාධූ සාධූ සාතු. අමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා ධම්ම සවනෙකාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මි සුවප පටිහතඥානචාරස්ස දස බල දරස් චතුවේ සාරජ්්‍ය විසාර්දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස් දම්මසාමිස්ස තථහාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසුුවක් පටිහතඥානචාරස්ස. දස බලදරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්ස. සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මස්සා මිස්ස. තාගතස් සබ්බ්නෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරයදස්ස සබ් සත්තු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වරහතු සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතු සබ් ධම්මේසු අප පටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාර දස්ස. සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස. සතාගතස් සබ්බ්්‍යුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක සැදැහැවත් කාරුණික පින්නතුනි බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝගුරු සාාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රථනෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩ නගා ගණ්ඩත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකෙන් සැනසෙන්න්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීම සඳහා. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්මදානා නි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් සියලු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. න්නතුනි අද ධර්මානු ශාසනාවේ මාතෘුකාම හැටියට මම යොදාගන්න කල්පනා කළේ තෙලවගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථරතනයක් ඒ ගාථරතනය තමයි යෝචයේ වස්ස සතන් ජීවේ කසේතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතන්සෙයෝ විරිය මාර භතෝ දල්හන් කියන මේ ගාථ රතනය. මේ උතුම් ගාථ රථනයාගේ සරල තේරුම තමයි වීරිය නැති අලස පුද්ගලෙේ. වසර සියයක් ජීවත් වෙනවට වඩා වීරිය ඇති පුද්ගලයකුගේ එක දවසක් ජීවත්ෙන එක ඉතාම වටිනව කියන එක මේවිදිහ ගාථරථනයක් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ මොනවාගේ හේතුවක් නිසාදටෙටියෙන් සාකච්ඡා කළොත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා ගිහි ජීවිතයෙන් සසර කෙරවල කරන්ඩ බොහෝ කල් ගතවී කියල කල්පනා කරපු එක තරුණ පුද්ගලයක් බුදුරජාණන් වහන්සේගේ අවසරය ඉල්ලගෙන මේ ශාසනය පැවිදිවුණා පැවිදිවන දවසේදලා. සමාධංවෙච්ච සීලයේ සිහය ප්‍රඥාව පදනම් කරගෙන මනාවම ආරක්‍ෂා කරගත්තා ආචාරය උපාද්‍යයන් වහන්සේලාට ඉතාම කීකරුව සමාදං වුණ සීලයේද මනාව ආරක්‍ෂා කරගනිමින් ශාසන ප්‍රතිපදාවේ මේ භික්‍ෂුවෝ යෙදෙන නිසා උන්වහන්සේට මේ ශාසනයේ උපසම්පදාව ලබා ගණ්ඩත් ආචාරුපද්‍යයන් වහන්සේලාගේ හිත දිනාගණ්ඩ බොහෝම පහස වුණා එනිසාම පස්සෙ කාලෙක උපසම්පදා ජීවිතයටත් ඇතුළුවෙන්ට යෙදනා දැම් මහත් වූ උනන්දුවෙන් ඉතාම වීරියෙන් ශ්‍රද්ධාවන් එ මහා ගැඹුරු සීලේ ආරක්‍ෂා කරනවා මෙහෙම කාලයක් යනකොට පින්නතන හාමුදුරුවන්ට හිතෙනවා මේ පැවිදි ජීවිතය හ කරදරයක් මේක මහ දුක මේ ජීවිතින් අතමිදිල ගිහිවෙඩ තිබුණ නං කොච්චර හොඳද කියන සෙවුරු ඇරල යන්න මයි අදහස උකටලී බවක් මයි තියෙන් එහම හිතන හැම මොහොතකම හාමුදුරුවම මෙහමත් හිතනවා සක්‍ර දේවේන්ද්‍රයා සක්්‍ර සම්පත්ති අත්හැරලා සාමාන්‍ය දෙවියෙක් බවට පත්වනොත් එතන ඉඳලා සක්‍ර සම්පත්තියේ ඉන්නකොට තිබිච්ච ගෞරෝණීය බව සම්පූර්ණයෙන්ම නැතුවයෙනවා ඒ ඉහල ඉඳලා වැටක් මහාබ්‍රහ්මයා බ්‍රහ්ම සම්පත්තියක් හැරලා සාමාන්‍ය බ්‍රහ්මයෙක් ව වෙලා ජීවත් වෙනවා නං යම් සේද මේ ශාසනය පැවිදි වෙලා ඉඳලා යම් දවසක සවුරු වැරල ගෙදර ගියාමත්. ඉහෙලින් පහලට වැටුණ මිසක් ඒක උසස් ජීවිතයක් වෙන්නෙ නෑ ඒ නිසා මම සවුරු ඇරල යන්නෙත් නැහැ නමුත් ශාසනය ඉන්නත් බෑසිවුරුවාරිනා අදහස පසෙකතියලා සියදි විහානි කරගන්න කල්පනා කළා භික්ෂුවක් ඇඩියටම ඒ තීරණයට එළැඹිලා දැන්වඋන්වහසේ කල්පනා කරන්නේ මොන්න ක්‍රමය අනුගමනය කරලද සියදි විහානි කරගන්නේ ජීවිතයේ නැති කරගණ්ඩ මොනවද කරන්නේ. මෙහෙම කල්පනා කර කරඉන්නකොට එක දවසක් උන්වහසේ දකිනවා හා මුදුරුවරු පිරිසක්. කලගෙඩියක් කරගෙන කැලි පැත්තට යනවා. උන්වහසලට කතා කරලා හුව මොනෝදොයි කලගෙඩී තියෙන්නේගේලා. උන්වහසල සඳහන් කලා ස්වාමීනී මේ කලගෙඩිය ඇතුළි විස ගෝර සරපයක්කන්නවා මේ සරපයා හිටිය ගෙනනි හැල්ගේ ඇතුළි එයින්න නාගයෙක් බොහොම අමාරුවෙන් කළගෙදියට දාගත්තා කැලේට දාණන්ඩරං යැනව කියලා අරහාමුදුරුවන්ට එක පාරම මතක් වෙනවා සියදි විහානි කර ගණ්ඩ තියෙන හොඳම අවස්ථාව මේකයි ෙියමහට දෙන්නකු මම කැලිට අරං යන්නම් කියලා කලගෙඩියත් උන්වහන්සේලගෙන් ඉල්ලගන හාමුදුරුවරුන්ට පේෙන් නැති තැනකට ගිහිල්ල කලගෙඩිය කටලෙහැල අත දැම්ම ඇතුළට ය භයානක නාගයෙක් නින් එමුණු දෂ්ට කරයි කියලා හැබැයිතින් දෂ්ට කලේ නන්නේ හාමුදුරුවෝ සරපයා කල ෙිඩිය ඇතිරම අල්ලල අහාට මෙහාට විසි කළා. කේන්ති ගිහිල්ලවත් දෂ්ට කරයිද බලන්ඩ. අනේ එහෙම බවකුත් නෑ. උන්හසේ කල්පනා කරනවා නාගෙක් කියලා ගැරඩීක්ද කොයද කලගිඩියක දාගන. උගෙන් මට ඇති වැඩක් නෑ කියල කලගෙිිය විසි කර ඇන්ඩ ගිය. එම ගිහිල්ලත් සියදිවි හානිකරගණඩ ක්‍රමයක් ගැන කල්පනා කර කර ඉන්න කොටයි. එක දවසක් උන්වහසේ දැක්කා මෙ දැලිපිහයෙන් කෙස්්‍රැවුල් බාන පුද්ගලයෙක් පන්සලට ඇවිල්ල දැලිපිහිය දෙකක් එලියට අරගෙන එකක් පැත්තකින් කියයල තවත් දැලිපිහියකින් කෙස් කපණ්ඩ පටන් ගත්තා මේ හාමුදුරුව කල්පනා කළා අර දැලි පිහයෙන් ගෙල සිඳගත් තනම් හොඳයි කියලා ඒක නිසා දැලි පිහය ළඟටත් ගිහිල්ල දැලිපිහියට්ටිකක් අතය තියාගෙන බල බල ඉඳල පිහියත් අරගෙන පැත්තකට ගිහිල්ලා පිහිය තියාගත්තා බෙල්ලෙට බෙල්ල කපාගඩ කලින් උන්වහාසිහරි නුවනක් කාර වැඩැක් කලා ය බෙල්ලට තියාගෙන තමන් සමාධංවිච්ච ස්‍රීලයාවර්යනය කළා ඒකයි මම කිවේ නුවනක්කාර වැඩැක් කළා කියලා පින්නතින මොකක් දෙක තියෙන නුවනක්කාරකම බන අහනාපි හොඳට දන්නවා කෙනෙක් මැරුණුත් ආයඋපදිනවා ැයිති අපට උපදදින්න දැන් ගොඩක් තියෙනවා සුගතිය උපදින්නත් පුළුවන් දුගතිය උපදින්නත් පුළුවන් දුගතිය කියහම ආයසරයක් කොටස් වලට බෙදෙනවා නිරය තියෙනවා තිරිසංලෝක තියෙනවා ප්‍රේතලෝක තියෙනවා අසුරලෝක තියෙනවා සුගතිය කියල කියහම් මනුස්සලෝක අයිති වෙන්නෙත් සුගතියට දිවියලෝක බ්‍රහ්මලෝක අයිතිවෙන්නෙත් සුගතිවලට එතර මේ ලෝකයේ කවදහරි ජීවත් වෙන කෙනෙක් යම් දවසක මැරල යනවනම් මේ දෙකෙන් එක තැනකර තමයි යන්නේ එක්කො සුගතියට නැත්තන් දුගතියට නමුත් කෙසේ වෙදත් මැරුණ කෙනෙක් මේ දෙපොලින් කොතන හරි උපදිනවා එතකොේඒ මරණයට පත්චච්ච කෙනා ඉපදිය යුත්තය කොතනද තීරණය කරන්නේ කවුද සමාදන්වුණ ආරක්ෂා කරගත්ත සී. සීලය තමයි තීරණය කරන්නේ මොහූ පද්ද වන්නේ කොහෙද කියලා. ඉති ඒක නිසායි තමා හාමුදුරුවෝ ගෙලසිඳගන්්ඩ කලින් සිල්ලාවර්ජනය කරන්න මගේ සීලේ කොතනහරි පලුදුවෙලාද කියන බලනවා බිඳුනාද කියල කල්පනා කරනවා නමුත්තිතින් ජාතිරංග මානිික්කයක් වගේ පැවිදි වෙච්ච දවසේනලාදමොයි මොහොත වෙනකම්ම මනාව සිහියෙන් ප්‍රඥාවෙන් තමන් සිල් ආරක්ෂා කලා කියන කාරණාව වැටහිෙනවා ඒ ලාවෙනන් උන්වහන්සට ඇතිවුණේ කියාගණ්ඩ බැරි තරම්ම ප්‍රීතියක් පුදුම ආකාර ප්‍රීතියක් ඉන්නතුනී කෙනෙකුට නැවත උපදිින්ට සුදුසු තැන තීරණය කිරීමේ බලය ශ්‍රීලේට තියෙන බව දන්නවන්නන් අදත් සමහරයි බෙල්ලට තොන්්ඩුව තියාගෙන සිල් ගැන වර්ජනය කරයි. හැබ එහම සිල් ගැෙනවර්ජනයක් කළොත් ඒත් හොන්්ඩුවට හිරවෙඩ දෙන එකක් නන්න නෑ. දුම්රයට පණින්ඩ තීරණය කරල සිල්ලාවර්ජනයක් කළොත් පනින එකක් නෑ පින්නතු. වහකුප්පි අතේතියාගෙන සිල් පරීක්ෂා කළොත් මොකයට හලාගන්න එකක් නන්න නෑ. මොකද සිල් නෑ කියන කාරණාව හොඳටම දැනගන්නවා විතරක් නෙමෙයි මේ උපක්‍රමයෙන් තව මුොහොතින් මරණයට පත්වෙනවත් එක්කම සතරාපායතනක් තමන්ට වෙෙන් වෙලා තියෙනවා කියන කාරණාවත් අමතක නොකර ගණ්ඩෝනේ. අන්න ඒක නිසා සුගතියක උපදින්ට කැමති හැම සත්වයාම සිල්ලා රක්ෂා කර ගණ්ඩුවෝනෑ. නිවන් දකින්න කැමති හැම පුද්ගලටම ආරක්ෂා කරන්න සීලය තියනවා. ඉතින් අන්න ඒ නිසා තමයි උන්වහන්සේ සීලය විමර්ෂණය කළේ නමුත් සමාදැංවෙච්ච සීලී බිඳුන පළුදූන තැනක්නම් දකින්න ැහැ ඒ නිසා හිතේ ඇතිවෙන්නේ පෘදුමාකාර ප්‍රීති සංවේගයක් බෙල්ල කපාගන්න එක පැත්තක තියලා මේ ඉපදුන්න ප්‍රීතිය පදනම් කර ගන විදර්ශනා වැඩුව. එයිත් තමන්ග සිල් බිඳුණේ නෑ කියලා ඇතිවෙන සතුට එක නිමක් නැති සතුටක්. ඒවි දිහෙට විදර්ශනා වඩල උන්වහන්සේ රහත් වනා. වීර්යෙන් රැකපු සීලය පිළිබඳව ඇතිවුුණ ප්‍රීතිය උන්වහන්සේට සංසාරයෙන් මිදෙන්ඩ උපකාර් කළා රහත් වනාට පස්සෙේ දැලිපිහ අ තරගෙන උන්වහසි දැන් යනම පිහිය ගත්ත තැනට හාමුදුරුවරේක බලාගෙන ඉඳලා උන්වහන්සකෙන් අහනුවස්වාමීනී පිහියකුත් තරන් කොහෙදගී සඳහන් කලායිශ්වතුල්ලා සියදිවිහානි කරගන්න තමයි පිහි අරංගී ති අයිස්වාමීණි හා නිකරගත්තේ නැත්ත. එතකොට සඳහන් කළා සියදිවි හානිකරගන්න තර තන් හාවක් මට තිබුනනං යම්දවසක ඒ තන් හාව දැම් මගේ හිතේ නෑ. ඒක හින්ද මට සියදිවි හානිකරගන්න දැන් වුවමනාවක් නැහැ කියලා. එ එතකොට භික්ෂන් වහන්සල කල්පනා කරනවා පෙනේද මේ හාමුදුරු රහත්වෙෙලත් නෑ ඒත් මේ කියන්ට හදන්නේ රහත් වනා කියලා. ආන්ගේ කතාව සම්බන්ධ කසුකුසුවක් සංඝය ආතරය ඇති වෙලා ඔ කාරණාව ටිගටික භාගිතුන් වහන්සේ දක්වාම ගියා. භික්‍ෂූන් වහසල බුදුරජාණන් වහන්සේගෙනුත් අනවස්වාමීනීඒ භික්‍ෂුව රහත් වනාද කියලා. භාගිතුන් වහස දේශනා කළා මගේ පුතා නිකමටම කීව නෙමෙයි ගෙලසිඳ ගැනීමේ තන්හාව දැන්නෑ කියලා. ඇත්තටම තන්හාව නැත්තටම නැති කරලා තමයි ඒ කතාව කීවේ. අන්න බුදුරජාණන් වහන්සේ එතනදේ ලස්සන වචනයක් පාවිච්චි කරලතිේනවා. මකත් දේ ලස්සන වචනේ මගේ පුතා මගේ පුතා කියල භාගිතන් වහසේ කතා කරන්නේ රාහුල කුමාරයටද නැහ පෙන්න්නතුනේ රාහුල කුමාර බුදුරජාණන් වහන්සගේ පුතා නෙමෙයිඉන්නේ එ රාහුලු කුමාරයක් හාගපුතාද රාහුළ කුමාරය කියන්නේ සිද්ධාර්ථ කුමාරයගේ පුතා බුදුරජාණන් වහන්සේගේ පුතා කියල හැඳින්වී රහතන් වහන්ේට. රාහුු කුමාර පස්ස කාලි පැවිදි වෙලා රහත්වෙලත් ආපහු සැරයක් ඒ පීතෘත්තය වරුම කරගත්තා එනම් මගේ පුතා ඇයි පින්නතන රහතන් වහන්සේට මගේ පුතා කියන්නේ මේ විශ්ව දහත්තු වයේ මුලින්ම කෙලෙස් නැතිකරපු උතුමන් වහන්සේ නමක් අපිට හම්බ වෙනවන මේ බුද්ධ කාලයේ තුරම් බුදුරජාණන් වහන්ස විතරයි. කෙලෙස් නැතිකලේ භාගිතන් වහන්ස විතරයි. එද කෙලෙස් නැති කරන මාර්ගය තමයි භාගිතන් වහස විසින් හොයා ගත්ත. තමන් වහන්සේ විසින් හොයාගත්ත ක්‍රමයකින් සෞ් කෙලෙස් නසල සරුවගඥතා ඥානයේ ශාක්ෂාත් කරගත් අපේ භාගිතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ලෝකසත්වයාට හිතානුකම්පාවෙන් අඩු නැතුවම දේශනා කොට වදාලා. ආංගේ භාගිතුන් වහස දේශනා කරපු දේශනාවට අනුව පින්නතුන යම් කරුණක් භාගිතුන් වහස පැහැදිලි කලාන්න. ඒ කරුණට අනුව කෙනෙක් ජීවත්වෙනවනං ඒකට කියන්නේ භාගිතුන් වහන්සිර කීකරුවෙනවා කියලා. ඒනං ඒ දේශනා කරපු යම්කරුණක් බෙත්නං ඒ කරුණු අනුගමනය කරමින් භාගිතුන් වහන්සිරි කීකරුවමින්. යම් කෙනෙක් යම් දවසක මේ සංසාරෙන් එතරවනාා නං තමන්ගෙත් කෙලෙස් නැතිකර ගත්ත නං. ආං වන් උතුමන් වහන්සේට භාගිතුන් වහසේ පුතා කියල කියල තියෙනවා. මුලින්ම කෙලෙස් නැති කළේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කරලා කෙලෙස් නැතිකරගන්න විදිහාපිට කියල දුන්න. එන ඒක්‍රමය ඔස්සේ කෙලෙස් නැතිකර ගෙන යම් කෙනෙක් නික්ලේසි වනානං අන්න ඒවන් උත්තම රථනය භාගිතන් වහසගේ පුතා කියල සඳහන් කළා එන මෙතැනදි භාගිතන් වහන්ස සඳහන් කරන්නේ මහනෙන මගේ පුතා සංසාරෙන් යන්නම ගියා කියලා හැබැයි හාමුදුරුවරුන්ට ප්‍රශ්න කීපයක් ඇතිවුණ මෙච්චර හොඳින් සෙල් රැකපු භික්‍ෂූන් වහන්සේට මහන ජීවිතය ගැන කලකිරීමක් ඇතිවුුණියඇයි ඔය ප්‍රශ්නය බුදුරජාණන් වහසගේ ඇැහවා ලැබුණ පිළිතුරත් බොහොමොම ලස්සනයි පින්නතුමි. මකක්ද පිළිතුර මහනෙනි මේ භික්ෂුව පෙර කාශ්‍යපභාගිතුන් වහසගේ ශාසනෙත් පැවිදි වෙලා හිටියා. මේ භික්‍ෂුවත් එක ඉතාම සමීප ලෙන්ගතු තවත් භික්‍ෂුවක් හිටියා. ආංගේ අනිත් භික්‍ෂුවට සිවරු වැරල යන්ඩ තරන් කලකිරීමක් හිතේ ඉපදුනා කැන ශසනෙන් පිටවෙන්න තරන් කලකිරීමක් ඇතිවුණා එදා ඒ භික්ෂුවගේ උකටලී බව නැති කරලා නැවත ශසනය තුළ පුහිටවන්ඩ මෙන්න මේ භික්‍ෂුව එදා සමත් වුණා දෙැඋුන්වහන්සේ සිවුරු වැරලයෙන අදහස අත්හැරලා මේ කියන්නේ වර්තමාන කතාවන මේ අතීතකතාවේ දෙදැ අර සිවුරු රල යන්න්න හිටපු හාමුදුරුුවෝසිවරු ඇරල යන නිසා තමන්ගේ සිවුරු පිරිකර ඇඳ ඇතිරිල්ලි කොට්ටවරමීමකොත් හෝදලනෑ. අයි පරිහරණය කරන්නේ හෝදනනෑ. හැබැයි දැන් නො යන බව අහවුරු කරගෙනඒ සියල්ල දොළපාරක් ළඟතියාගෙන හෝදනවා. හෝද හෝද ඉන්නකොටේ. තමන්ගේ හිතේ ඇතිවෙච්ච විපිලිසරේ නැතිකරපු භික්‍ෂූන් වහසෙතෙ තෙන්ටාව. දෙන්නම යාල ෝනි උන්වහන්සේ පසකින් වාඩිවුුණ අනෙක් භික්‍ෂියූන් වහස සිවරුටික සෝදනවා සෝද සෝද ඉන්න ගමන් කියනවා ස්වාමීනී. මන්සිවරුුවරල යන්න හිටපු හින්දා. මේ සවුරු පිරිකර මොකොත්ම මම හෝදගත්ති නෑ. දැඉතින් ආය මම යන්නේ නෑනේ. දැම් මේටික හෝදගන්න කියලයි ම මෙයාාවේ. ස්වාමීනී මම හිතාගෙන හිටිය සවරු වැරල යන දවසට මේ පිරිකර ෝක්කෝ මො බොහන්සිර දීලයන්ට. වෙන්නතුනී මේක තමයි පෘතජ්ජන බවී හැටි. එහෙම උන්වහන්සේ සඳහන් කර හම අර භික්ෂූන් වහස කල්පනා කරන අප රාධි මොහු ගාන මේ ඔක්කොම මට කියලා බලන්නක බෘතජ්ජන බවය හැටිකිවේ කයි මම. මෙස්හොළු දේකට කෙලෙස් වසයෙන් බැඳිලා කොයි තරන් අකුසල් කරගන්නවාද. අන්සතු වස්තුව ගැන හිතනවනං එකහරි භයානක තවත් අකුසැලයක් ස දස ො ක්‍රියාාවේදී. විශේෂෙන් හිතින් උපදිනාකු සල්වලින් මේ කරුණු කියනවා. මේකට තමයි කියන්න අභවිද්‍යාව කියල. අනුන්ගේ වස්තුව සම්බන්ධයෙන් ඇති කරගන්න තන්හාව. දැන් අරසිවරු පිරිකර පිළිබඳව තන්හාාව ඉපදිලා කියනවා ඔබට එදා එහෙම කීවට මටත් නන්ද මේ පෙවිදි ජීවිතයේ එපාම වෙලා තියෙන්නේ. හේතුත් කියනවා. උදේ පාන්දර නැගිටලා ගෙයක්ගයක් ගානේ හිඟමනේගේ නැත්තන් දවස කෑමත් නෑ. ගයක්ගයක් ගාන හිගමනය යනකොට සහර තැන්වලින් අහන බැනුම්වල ඉවරෙකුත් නෑ කිසිම නිදහසක් නැති ජීවිතයක් හිගමනයගේ නැත්තන් කෑමත් න කෑම හොයා ගැන්න ගේ බැනුම් අහනුවයිවරෙකුත් නෑ මේවිදිහෙද කරුණු කිය කිය කරුණු කිය කිය සඳහන් කරනවා මට නැම්මයි ජීවිතය දැඟ පාවෙලා තියෙන්න කියලා දෙැ බලාපොරොත් වෙන්නේ ඒ මතින් අරභික්ෂුව නැවතවතාවක් සිවුරුුවරීද කියලා උන්වහන්සේ කල්පනා කළ මේක පුදුම වැඩක්නේසිවුරු වැරල යන්ඩ යනකොට සාසනයේ මහත් පල බවබැ ගැන කියල මාව නැවත ශාසනය තුළ නතර කරගෙන දැන් ඒ භික්‍ෂූ කියන උන්වහන්සේ කළ කිරලල. භාගිතුන් වහසේ දේශනා කරනව මහනිනී මේ සාසනයේනැත්තං බුද්ධ ශාසනයේ පැවිදිවුණ භික්ෂුවක්ගේ හිත කලකිරවල ගෙදර යවන්ඩ උත්සාහ කලාද යම් දවසක අංගේ කර්මයේ අවශේෂ භාගේ තමයි අදත් මොහුටසිවරුවැරල යන්න හිතන්නේ අවශේෂ භාගයේ එන කොච්චර කාලයක් අපි පිටිපස්සෙන් කරම එනවද පින්නතුන ආත්මසීයකින් නවතී කියල හිතහැකිද ආත්ම දාහකින් නවතිනම කියල හිතන්න පුළුහන්ද නෑ පිනදන කල්ප ගනම් පස්වෙන්න ඇවිල්ල තියෙනවා. කර්මය කළුත් ගැලවීමනං ඉතා මමාර්වී. එනිසා අපි හැම වෙලාවෙම කල්පනා කරන්නඩෝන්නේ. පුළුහන් තරන් අකුසල කරමයන්ගෙන්ය ඇත්තෙන්ට. එනම් ඒ භික්‍ෂුව එදා තවත් භික්‍ෂෝකට ශාසනයේ පිළිබඳව හිත කල කිරවන්නඩ කටයුතු කරපු අකුසලේ මේ තරම් පස්සෙන් එනවා නම් ඔබත් මමක් මේ සංසාර ජීවිතය කරගත් අකුසල් නිමක් නැතුව අපිය පස්සෙන් එෙනවා එහින්ද මේ වාඩි වෙලා ඉන්න කවුරුව පෙරකරන් ලද කර්ම නැතියැයි කියල හිතන් එපා බොහෝ කර්ම කරලතියවා ත් සමහරලාට ඉ වතාම විපාකදුන්නේ. සමහර කර්මවලට මනුස්සලෝක පලදන්නට පුළහංකමක් නෑ. දෙැ කෙනෙක් නිරේට යන්න ඉන්නවනම් එ නිරේ දුක මනුස්සලෝකෙම ප්‍රසිද්ධ කරනවාද නැයි දුක විඳින් නිරයට ගිහිල්ලා. අන්න ඒවගේ මේ ලෝක ජීවත්වෙනකොට අපි කරනවනං යම් දෙයක් පාරා වරල්ලක් වගේ මංකරපුදේ ආපහෝ මංකරාම පැමිණෙන. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා යානි කරෝති පුරිසෝ තානි අත්තන පස්සති. කල්්‍යාන කාරී කල්්‍යානන් පාපකාරීව පාපකං. මකද්ද පෙන්නතනම කියය හැන්නේ. යානි කරෝති පුරිසෝ මේ ලෝක ඉපදුන කෙනෙක් යම් දෙයක් කරනවාද කල්්‍යානකාරී කල්්‍යානං එක් කරන දේ යහපත් දෙයක්ද කල්්‍යානද එම නැත්තං පාපකාරීව පාපකං එක් කරන දේ අකුසල කරමයක් ද කුසල් කළත් අකුසල් කළත් ඒත් දෙකම ඔහුට ඒ කාන්තේම පල දෙනවා මම නංකළේ බිඳින්ඩෝනේ මමම තමයි. මම කරපු කර්මයේ විඳින් නම් මටවත් තාත්තටවත් පුළහංකමක් නෑ. මම්ම බිඳින්්ඩෝනේ. එනම් බාගිතන හස දේශනා කරනවා කරන දේමාපහු ලැබෙනවා. කරන දේට බිපාකාපහු ලැබෙනවා. කොයි වගේ ද හරියට යම් කෙනෙක් යම් බීජයක් වැපුරුවහම අපි නෙලාගන්න පලයත් ඒකම තමයි. බීඇයටයක් හිටෙවුවොත් වීම තමයි හම්බ වෙන්නේ. කුරහං ටිකක් ඉස්සොත් කුරහම්ම තමයි හම්බ වෙන්නේ. ජාදිසං වපතේ බීජන් යමෙක් යම් බීජයක් වපුරනවද තාදිසං හරතේ පළන් වපුරපුදේම තමයි හම්බ වෙන්නේ. ඒමන මේ ලෝක යම් කෙනෙක යම් කර්මයක් කරනවාද කරපු කර්මම තමයි තමන්ටත්ව විදදිහටම ලැබෙන්නේ. ඔය ටික පැහැදිලි කරන්න මූලාශ්‍රණනං මීත්‍රිපිටකෙන් බොහෝම ගෙන හැට දක්වන්න පුළු. පින්නතින පූතිගත්තති සහාමුදුරූ අලතීන අපි අයි ඕන තර ඇඟ පුරාම බිබිලි හැදිල බිවිිලි මුන් ඇටගේ වෙලා කඩලඇට වගේ වෙලා ඩෙබර පල වගේ වෙලා බෙලි ගැට වගේ වෙලා අන්තිමට පුපුරලා ලේ සැරැවගලන්ට පටන් ගත්තා. පස්සේ කාලයක් යනකොට උන්වහන්සේ ශරීර ඇයටකෝටුත් බිඳිලගිය උවහසගේ ශරීරයට කෝටුත් බිඳල ගිය ලේසරව ගලාගෙන යන කාලේ නං උන්වහසට උපස්ථාන කරන්න භික්ෂූන් වහසල ඇති තරන් කැපවෙලා හිටිය ඇටකෝටු කැඩුනහම දෙන් වඩාගණ්ඩත් බෑ ඔස වගන අරංයන්ඩත් බෑ තැනක ඉන්දවල තියන්ඩත් බෑ සම්පූර් නස්ති පංචරයේ දිරලා කැඩෙනවා සංසාර කරගත්ත කරමයක් අන්තිමට භාගිත වහසසි ඇහුවා මො ැටකෝඩු කැඩෙනකොට සංගයා වුන් වහස අත්තෙරිය එබිෙන තිරපස්ථානයක් කරන්න බෑනි අන්තිමට භාගිත වහසේ තමයි පිහිටවෙන්නේ කෙසේ වෙදත් කාරණාවේ අගදී මේ පූති ගත්ත තිස භික්ෂූන් වහන්සේ රහත්වෙනවා රහත්වෙනවත් එක්කම පිරිිනොව පැෑවා තජ්ා භක්ෂූන් වහසල බදුරජාණන් වහන්සකෙන් අහනුව ස්වාමීණි භාගිතන් වහන්සේ තිස්ස කොහෙද ගීිය කියලා අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනව මහනිද තිස්ස නොෙන්ඩම සංසාරෙන් යන්න ගියා කියලා භික්ෂූන් වහසලට ඇතිවනා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය ඔබත් මමත් ලඟා දත් යෙනවා මේ ජීවිතයෙන් රහත්වන්න තරම් පින්තිබුුණ නංග ඇයි ස්වාමීනි අච්චර දුකක් වින්දී. එතුොට දැන් තේරණවන සුළුපටු පිනක් නෙමෙනි තිබෙනතින්. එමනඟයි අච්චර දුකක් මින්ද. භාගිතුන් අහස දේශනා කළා එක තමයි මහඳ කරමී හැකිි. කරමය හැඩිය එහෙමයි. පින්නතුන මේ කර්මය කියන ධර්මතාවේ එනිසා හරි පුදුමයි. පතිගත්තති හාමුදුරු රහත්ෙන්ටත් කර්මයක් කරලා තිබුණ මේ විදිහට දුක්විඳින්දත් කර්මයක් කරලා තිබුණ. පසේ බුදුරජාණන් වහන්සේනමකට දංවේලක් පිළිගන්නලා ්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනී පිනතිනි රහතන් වහන්ස නමකට අඒ දංවල දෙන්නේ පසේ බුදු කිෙනකු නෙමේ රහතන් වහන්සේ නමකට දංවේලක් පූජා කරනවා කාශ්‍යාව බුදුරජාණන් වහන්සගේ කාඩි. පූජාව කරල ප්‍රාර්ථනාවක් කරනවා ඔබ වහන්සේ ලැබූ උතුම් නිවන් රසය මටත්තේ කාන්තයෙන් ලැබීවා කියල ප්‍රාර්ථනාවක් කළ ඉතින් අන්න ඒක නිසා මේ ජීවිතන් අර්හත්්‍යයත් ලැබුණ සංසාර කරගත්ත කර්මයත් පලළදුන්න. ආං එහෙම කර්ම පල දෙනකොට ඒ ජීවිතයේ ලාබාලද තරුණු ද මහළුද කියල කතාවක් නං නෑ පන්නතු ලාබාල කාලිත් තරුණ කාලිත් මහළුකාලිත්මිය යැනවා කර්ම පලතිනවා එනම් භාගිතුන් වහස දේශනා කරනවා අතීත කර්මය අකුසල කරමයත් කුසල කරමයක් දෙකම පල දුන්නා එනම් ඔබටත් මට කරුම කොච්චර පලදයිද මේ වෙනකොටත් අපිට පලදන්න බලාගනඉන්න කරම කොච්චර ඇදද සංසාර කරගත්ත පව් බොහොමයක් ගෙවාලන්ඩ තියන වෙලාවි තවක් අලුතෙන් පවු්කරනවා කියල කියන්නේ ඒක මහපුදු මග්ඥාන ක්‍රියාවක් ගද පරණ පව් ඕන තරන් ඉවර කරන්ඩ තියෙනවා ඒක නිසා තමයි බුදුරජාණන් වහසේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවන්ට උපන් අකුසල් නැති කරන්න නූපන් කුසල් උපදවන්ට උපන් කුසල් වඩා වරධනය කරන්න මෙත්තේමාව මත පිහිටියා නං ඒ ජීවිතයේ පවකට යමුවෙෙන් නෑන පින්නතුනි පිෙනෙෙන්ම පිෙනවා උත්තර සාමනේරයෙන්න් වහන්සේ හොවලකුල තිබ්බා බුදුරජාණන් වහසේ දේශනා කළ අතීත කතාාව මෙන් ආත්ම භාව කෝටි ගනන් ඇත් සෙල්ලන් කරන ගමක දරුවෙක් වෙලා ඉන්න කාලේ මැස්සෙක් කල්ලලාරගෙන කොහොම කීරකවුල තිබ්බා එ කර්මය තමයි නිවන්දකිනාත්මටෙනකංගන්නේ මේ තමයි කර්මය හැටි අප බදුරජාණන් වහසට කොච්චර කරම පලදුන්නද පින්නතුනි. දේවදත්ත හාමුදුරුව දුනුවාව ියව්ව භාගිතුන් වහසේ නසන්ට. ස්වභාවයක් කැටියට බුදුරජාණන් වහසේ නසන්න කාටවත් බෑ නමුත් දේවදත්ත හාමුදුරුව වෑයමක යෙදෙනවා මහනෙෙන පෙර භවයක සෙල්ලම් කරමින් ඉන්න දරුවෙක් හැටියට පසේ බුදුරජාණන් වහන්සේමක් පින්ඩ පාති වඩි නව දැකළ ගලකින් දාලා ගැහුව මම එ කර්මයේ මේ සංසාර අති දේර්ග කාලයක් මං විදා නමුත් මහනෙන අවශේෂ බාගේ හාමතින ඒක නිසා තමයි දේවදත් හාමුදුුව දනුවා ය දෙවදත් හාමුදුරුව ඊළඟට මකද කරේ නාලාගිරිහස්තියාට රාපෝල භාගිතුන් වහසිට කරදර කරන්න ෙබ්වා මහනෙන් මෙයින් බොහෝ කාලෙකට අතීතයේ ඇත්ගෞවවෙක් වෙලා ඉපදිච්ච ම පසේබුදු කෙනෙකුට විරුද්ධව ඇතාමිහෙව්වා ඒ කර්මයයි මේන්නේ ඉදුරකාරණා දෙකක් සඳහන් කලා ඒ මයි දේවදත්වයන් ගලක් පෙරල්ලලා භාගිතුන් වහසේ නසන්ද තීරණය කළින් මහනිනි පෙර ඇත භවයක සංසාරී මගේ සහෝදරයත්තෙක ඇතිවුුණ ගැටුමක් නිරාකරණය කරගඩ බැරිවෙලා මගේ සහෝදරයා කන්දක් කොඩේ ඉදල පල්ල හැට තල්ලු කරම්ම ඕ හෙලට වැටුණා එවන අට මැරුණැදි කලා මට සැකයි ගලවඩ තිබුණ විශාල ගල මං ඒක ඇහින්දලා ඔහු ගැන්ගවලට ඇතැරිය. ආංගේ කර්මයි පාපය නිසා තමයි දේවදත්ත මට විරුද්දෝගල් පෙරල්බ. මෙහෙම කරුණු දේශනා කරලා අපිට කර්මය ගැනතාව කොයි තරන්නන් කරුණු භාගිතුන් වහස පැදිලි කරලා තියෙනවාද. නවත් අපිට ඒතරන් ලොකු කාලයක් නෑන පින්නතනී ඔක්කොම මූලාශ්්‍ර කතා කරන්න අපි දැනගතීතුයක් එකම දේ. කරනවනන් මේ ලෝකේ යම් දෙයක් ඒ යහපත් දෙයක් පමණයි. ඒ යහපත් දේට කියනවත් තව නම එකතමයි පින මහනෙන පිනනං සැපහිට හේතුව. එනිසා වැඩි වැඩියෙන්ම් පින් කරගඩ කියන එක තමයි භාගිතුන් වහන්සේගේ පූර්ණ අනු ශාසනාව. ඒවගේම පිනතුන අවසාන වසයෙන් භාගිතුන් වහසේ දේශනා කලානි. වීර්වන්තයන්ගේ ශාසනයක්. යම්කිෙනෙක් බුද්ධ වචනයට කීකරු වෙලා කටයුතු කරනවනං ඔසවපු පය බිමතියන්න කලින් බිමතියපු පය ඔසවන්ඩ කලින් ඒ අරහත්වය ලබන්ඩ පුළුහන් ඇයි මහනෙනින් නුබල හිතනවද. මගේ මේ දහමතුලින් ඒ තරන් වේගෙන් සසරින් විදෙන්ඩ පැරිවී කියන. සංසාරින් විදෙන්ඩ වීර්යවන්තයයට ගැත්. වීර්යවන්තයාට අවශ්‍ය වෙන්නේ පොඩි කාලය පමණශ හැබැයි අවශ්‍යයි වීරිය කම්මලි මිනිස්ු ගාව ඇතිවෙනවා පෞකාර සිතු වෙලි තුනක් මොනවාද පිනතුනිය කාම විතක්ක මොනාද කාම විතක්ක කියල කියන්නේ පංච ඉන්දරියයන් පිනවන්්ඩ ඉතෙන මේ අදහස එන්නේ පෞකාරයන්ට ප්‍රමාදී අලස පුද්ගලයන්ටයි මේ අදහසෙන්. ඒ දේවල් බල 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 ගොල්ලො කරලා තියනෙ ඇහෙනුත් කරුම රැ කනනුත් කර්ම රැස් කළා ඉතින් මෙන්න මේ විදිහයට අපි බොහෝ කරුම රැස් කර ගන්නවා ඒවට කියනවා පලවිනි එක කාම විතක්. එකට සඳහන්කළේ ව්‍යාපාද විතක් ද පිනතිි ව්‍යාපාද විතක්කය කියන අනුන්ට කරදර කරන හිත නසන පෙලන තලන හිත තනියම කල්පනා කරනවා අවලාට පහර දෙන්න කොහොමදආවලා නසන්න කොහොමද අවලාගේ කෑම්මලට විසධාන්න කොහොමද මෙන්න මේ විදිහට තනියම කල්පනා කරනවා තවකිෙනෙකට විරුත්ධම ඒට ම කද කියන්නේ ව්‍යාපාද විතක්ක. වෙහිෙන් සාවිතන්ක. අ කල්පනා කරපු දී ක්‍රාත්මක කරලා ඒ විදිහට මිනිසුන්ට ගහනව තල නව පෙළනවා. පිනදන පින් කරන කෙනෙකුට කවදාවත්ම අනුන් නසන්ඩ හිතෙනවද අනුන්ට විරුද්ධව ඔවුන්ගේ ධනයේ නැතිකරන්ඩ ත්‍රදවන්ඩ වැඩ කරඩ හිතෙනවාද ඒනම් කුසල් කරන්න නැති අප්‍රමාදී නොවිච්ච ද්ගලයට තමයි මේ විතර්කතුන උපදින්නේ ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හැම මොහොතකම කුසල් සිතක් පෙර දැරි කරගෙන වාසය කරනව නම් ඒ පුද්ගලය එලොවත් මෙලවත් දෙකම සුවපත් කරගන්න කෙනෙක් කියලා ඒමනන් කම්මැලියා තුළ උපදින අකුසල ධර්මතාත්තුනයි ඒ අකුසල ධර්මතා මේ මුළු ලෝකෙ පුරාම ක්‍රියාත්මක වෙනවා අපිට පේනවා මනිසු පිින් කරනවට වඩා පව්කරන්න කැමති බනාහනවට වඩා චිත්‍රපටි බලන්න කැමති බනාහන වට වඩා ක්‍රිකට් තරග බලන්න කැමති බනාහනවට වඩා සංගීත සදර්ශන නරමන්න යන්න කැමතියි ඒවට යඩ කාල වේලා අපිට ඕන තරන්තියනවා හැබැයි බනක් හන්ඩ අන්ඩෙන්ෙකිට හම උළුහන් වුණොත් එන්නම් කියල කියනවා එමනත්තං එන්ඩ බලන්නං කියල කියනවා හැබැයි අර වෙනත් කටයුත්තකට යන්නන්න ගැහෝත් එහෙමනෑ පින්නතනි රෑද දවල් දව්ුවද ව්‍යස්සද පින්නද මොකොවත් බාධාවක් නෑ පිනට තමයි හැම බාධාවක් මතියෙන්නේ එ දකු සොලේ හරීයට රැස් කරගන්න හතලි පස් වසරක් ලෝක සත්්‍යයාට දහම් දේශනාකරබ්බවා අපේ භාගිතන් වහන්සේ පරනිර්වාණ මංචිගෙත් ඇතපිලා අන්තිමට අපිට කරපු අවවාදී තමයි අපමාදයන සම්පාදයත. මහනිනි වහවහා අප්‍රමාදීව කු සල්දහම් සම්පාදනය කරගන්්ඩ කියලා. ආංගේ අවවාදය මත පිහිටලා අනුන් සතුටු කරනවාට වඩා තමන්ට සතුටුවන්න මගක් හදාගන්න වන යම් කෙනෙක්. හ ෝකයේ ජයග්‍රහණය කරපු කෙනෙක් එවන් කෙනෙක් බවට පත්තෙන්ඩ කම්මැලයෙක් බවට පත් නොවඩ කුසේතයෙක් බවට පත් නොවෙඩ වීර්යවන්තේක් සේ කටහිුතු කරන්න තනුරුවන්ගේ යනන්තාශිරුවාදෙන් සැදැහැති ඔබ සියල දෙනාටමත් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව වවා අඩුවමල බේවා කියලා අශිර්වාද කරනවා. පින්නතන යාදත් ධර්මානු ශාසනාවයේ දායකත්වය දරු ලබන්නේ සාමගම්මානය උල්ලින්දුවා වෙලිපිනේ පදිංචි පත්මා පියසීලී ගමගේ මෑණියන් විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වනැ ලින්ටන් ප්‍රනාාන්ධ ස්වාමි පුරුෂයාGෝ Gඇ නෝනා මතාව අරනෝලිස් පියාණන් DG මියුරිං සහෝදරිය මයිකල් ගමගේ හෙන්ද්‍ර ගමගේ සුනිල් ගමගේ යන සහෝදරයන්ටත් මෙ උතුම් කුසල් අඩු නැතු අනු මෝදන්වේවා කල පුුණ්‍යාන මෝදනා කරමු ඒ අමතරව පත්මා පියසීරී මෑනියන්ට නිරෝගී සුවයේ දේර්ගාාවෂ මේ උතුම් කුසලයාගේ ආනුභාවයෙන් නිරන්තරයෙන් සැලසේවාඩ පත්මසිරි මහත්මා ඇතුළු පව්ලසිුල දෙනාටමත් කේ ඒ තුශාරී මහත්ම ඇතුළ පෞුලේසිියල දෙනාටමත් සමන්ත ගමගේ මහත්මා ඇතුළු පෞු්ලිසිියල දෙනාටමත් සුජීවත සිටින සහෝදර සහෝදරියන් නැතුළු සෑම දෙනාටමත් දේශකයන්න් වහන්සේට සෙත්ප්‍රාර්ථනා කරමින් ආශිරවාද කරන්නත් මේ පුුණ්‍ය ධර්මයන් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා ඉට අමතරව බෞද්ධයා මාධජාලයේ කාරි මණ්ඩලේ සියලු දෙනාටමත්. මෙතලින් ජනිත කරගත්ත උදාාර්ථර වූ පුුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනු මෝදං වේවා කෙල පුණ්ඥානුවෝදනක් කරනවා. පාකාසට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කං තුළෝක ශාසනං දේවෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හෝතුචේ. පිතෝ භවතුලෝකෝ චේරාජා භවතු දම්මිකු.